මම පසුගිය 15වැනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේ සියලුම දේශපාලන පක්ෂවලට යෝජනා කළා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මහමැතිවරණයකට යමුයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ එකඟ වුණා. නමුත් UMP එක මහමැතිවරණයක් නැතුව ජනාධිපතිවරණයක් පවත්වමුයි කියලා මග අරිනවා. අවුල තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් පවත්වන්න කිසිම හේතුවක් නැහැ. දැන් හිටපු UMP මුදල් ඇමතිවරයා කියනවා ආණ්ඩුව වෙනස් කරපු නිසා රටේ ආර්ථිකය පිරේනවායි කියලා. පසුගිය ආණ්ඩුවේ යටතේ ආර්ථිකයේ වෙච්ච දරුණු පරිහානිය නිසා තමයි ජනාධිපතිතුමා මට රට බාර දුන්නේ. අවුරුදු 3-4ක් ඇතුළත යහපාලන ආණ්ඩුව සමස්තයක් ලෙස ඇමරිකානු ඩොලර් 20.7ක විදේශ විනිමය ණය පමණක් අරගෙන තියෙනවා. මේ ණය වින්නහිය නිසා මේ රට ගොඩනගන්න කාලයක් ගත වෙයි. මහමැතිවරණයක් නොබවත්වා පැවැත්වුණු ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන හදන අයට මේ රට ගොඩනගන්න බැරි බව කාටත් පැහැදිලි වෙන්න ඕන. ගොඩ අරගෙන තිබිච්ච රට ප්‍රපාතයට දැම්මේ ඒගොල්ලෝ තමයි. ඒකයි මැතිවරණ නොවේ තරම් බය. 2006 යුද්ධය ආරම්භ වුණාට පස්සේ මේ රටේ මහ ජනතාව වෘත්තීය සමිත පාරිභෝගිකයන් වෘත්තීය වේදී ව්‍යාපාරිකයන් යන සියලුම ජන කොටස්සේ යුද්ධ ප්‍රයත්නයට හානි කරන කිසි දෙයක් නොකර ඉන්න වග බලාගත්තා. ඒ ජනතා සහයෝගය නිසා තමයි අපිට පුළුවන් වුණේ වෙන කිසිවෙකුටත් ඉවර කරන්න බැරි වුණු යුද්ධය ඉවර කරන්න. මා මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වැටි තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩගන්න අපට යුද්ධ කාලයේදී ලබා දුන් ආකාරي සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි. අපේ උත්සාහය වැරදුනොත් මේ රට කෙලවර වෙන්නේ වීසියට වෙච්ච දේ වෙලා. UMP ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදුපටවන මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන නොයෙක් උත්සවවලට වියදම් කරන එකට විදේශීය ගමන්වලට අධික වියදම් දරන එකට තිත තියන්න ඕන. මේ රට අද වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න පුළුවන් අපිට විතරයි කියලා ජනාධිපතිතුමා දන්නවා. රටේ ජනතාවත් දන්නවා. 2005 නොවැම්බර් මාසේ බලයට පත් වුණාට පස්සේ අපිට මුහුණ දෙන්න උනේ ලේසි පාසු අභියෝගවලට නොවේ. 2007 යුද්ධයේ උච්චම අවස්ථාවේදී මගේ ආණ්ඩුව HSBC බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගත්තම UMP එකෙන් බැංකුව වට කරලා කිව්වා මුදල් දෙන්න එපා. දුන්නොත් ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් යටතේ ඒ සල්ලි ආපහු ගෙවන්නේ නැහැ කියලා. පසුගියදා මෝඩිස් ආයතනය විසින් අපේ ණය ශ්‍රේණිගත කිරීම පහළට දාලයි කියලා ඊට මුදල් ඇමතිතුමා කියනවා. නොදැම්ම නම් තමයි පුදුමේ. 2015 UMP එකට රට බාර දෙනකොට ඔය සේරම ශ්‍රේණිගත කිරීම ඉහළ යමින් තිබුණේ. ඒවා පහළට එන්න පටන් ගත්තේ 2015 පස්සේ. මේ ණය ශ්‍රේණිගත කිරීමේ ඇතුළේ සියුම් දේශපාලන තියෙන බව කියන්න ඕනේ. 2009 අපි යුද්ධය දිනුවට පස්සේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමිය යුතු වුණත් ඕන් අපිට පහළට දැම්මා. නමුත් වෙළඳපොළ අපි ගැන තිබුණු විශ්වාසය නිසා 1/5කට ගණන් ගත්තේ නැහැ. ඒ වගේ අභියෝගත් අපිට ජය ගන්න පුළුවන් කියලා දන්න හින්දා තමයි ජනාධිපතිතුමා අපිට රට බාර දුන්නේ. UMP එකෙන් ඕක දන්න හින්දා තමයි දිනපතාම විදේශ ජනමාධ්‍ය වේදී ඉන්න තානාපතිවරුන් ගෙන්වලා මහමැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා ලෝකයේ පුරා ප්‍රචාරයක් කරන්නේ. මහමැතිවරණ පවත්වලා අපේ ආණ්ඩුවක් බලයට ආවොත් මේ සියලු ප්‍රශ්න විසඳනවා කියලා ඒගොල්ලෝ දන්නවා. ජනාධිපතිවරයාත් අපි එකතු වී හදන ආණ්ඩුව ඉතාම බලසම්පන්න ජනතා හිතවාදී ආණ්ඩුවක් බව මතක තබා ගන්න. ඔක්තෝබර් 26 ආණ්ඩු මාරුවෙන් පස්සේ තාම මාසයයි. දැන් තියෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් විතරයි. බිඳ වැටි මේ ප්‍රවණතාවයක් ඇති වුණාම මාසෙන් දෙකෙන් තත්ත්වය අනිත් පැත්තට හරවන්න අමාරුයි. රට ස්ථාවර කිරීමට පවත්වන්න හදපු මහමැතිවරණේ කල් දාලා තියෙන නිසා ස්ථාවර ආණ්ඩුවක් පිහිටවන්න තව ටික කාලයක් ගත වෙයි. මේ සංක්‍රාන්ති කාලය තුළ මා ජනතාවෙන් ඉල්ලා සිටින්නේ අප සමග ඉඳලා රට ගොඩනැගීමේ උත්සාහයට සහභාගී වෙන්න කියලායි. ඔක්තෝබර් 26 ආපු ගමන් ඉන්ධන මිලත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයකුත් මිල අඩු කළා. පොහොර සහනාධාරයත් යළි ස්ථාපිත කරලා කෘෂිකර්මයෙන් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කරන්න පියවර ගත්තේ ජනතාවගේ පීඩනය අඩු කරලා නිෂ්පාදනය වැඩි කරන්න. 2015 මිනිස්සු ආණ්ඩුවක් වෙනස් කළේ අන්න අඳින්න ඉල්ලන නොවේ කියලා UMP ආණ්ඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශකයාම කිසරයක් කියලා තියෙනවා. ඔහු කිව්වේ මිනිසුන් 2015 ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා. නමුත් ඒ ආණ්ඩු වෙනසින් පස්සේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, ඡන්දයිතියක් නැහැ, කන්න අඳින්නක් නැහැ. ඒක නොවේ දුනේ. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්වා දිගටම බලයේ ඉඳගෙන රටම විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතු වෙලා පරාජය කළා. මේ රට නැවත හරි මගට ගමු.